කුළුණු මෙත් අඩු නොවේ. හරි. ඊළඟට කවුද කියන්නේ පුතා? රන්සනද? කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි, අගුණ කළ විටදී වහා අමතක වීම යහපති. යහපතයි. මේ ගම් පළතුරු පරහටම නිම පමුණු වන මෙන් සුදනලත් ඉසුරු සව් සතර වැඩවේය නිතිය. ඔහොම කවිය කියද්දි කෙලින්ම සැම් එක දිහා බලාගෙනම කියන්න ඕන. හොඳ එහෙම මෙහෙ බලන්න බෑනේ. කියන්න නිම්සි. කෙනෙකුට කළ ගුණ අමතක වීම නරකයි, අගුණ කළ විටදී වහා අමතක වීම යහපති. මේගකම් පළතුරු පරහට වැඩ පමුණුවන මෙන් සුදනන් ලත් ඉසුරු සව් සතට වැඩ වේය නිතිය. ලස්සින කියමු. කියන්න පුතා ලස්සිනි. කෙනෙකුන් කළ ගුණය වහා අමතක වීම නරකයි, අගුණ කළ විටකදී වහා අමතක වීම යහපති. මේඝ ගන් පළතුරු පහරටම වැඩ පමුණුවන මෙන් සුදනන් ලත් ඉසුරු තව් සතට වැඩි වේය නිතින්. සිතාර කියමු. හරි. මෙන් ගිය සතිය කවි දෙකක් තියෙනවා. කියන්න දැන් ඔයා මට පෙන්න මේ හැම ටල්ල පෙන්න ලිපි ටික. ඉබදුර පුතා පෙන්න. හරි කියන්න පුතාට ගල්. ලබන ඵල නොසිතා කළ උදව්වේ හොඳ බව මනින්නට හැකිනම් මහා මුහුදට වැඩි විශාලයි. රන්බන්ධ නෙහි කෙසර තෙල් අඩු නොවී පවතින මෙන් උතුමන් හද සපිරි කුළුණු මෙත් අඩු නොවී පවතෙයි. කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි, අගුණ කළ විටකදී වහා අමතක වීම යහපති. මේඝගම් පළතුරු පරහටම වැඩ පමුණුවන මෙන් සුදනන් ලත් ඉසුරු සව සතට වැඩ වේය නිතී. කෙනෙකු ළඟ ගුණේ අමතක වීම නරකයි, අගුණ කළ විට කදී වහා අමතක වීම යහපතේ. ඔසිත පොඩ්ඩක් ඉන්නවද? තේරුජ කියමු. තේරුජ. කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි, අගුණ කළ විටකදී වහා අමතක වීම යහපති. මේකගම් පළතුරු පරහටම වැඩ පමුණුවන මෙන් සුදනන් ලත් ඉසුරු සව් සතට වැඩ වේය නිතිය. වෙනජ මේ හෝම්වර්ක් ඊට පස්සේ එසේස් මුකුත් නැහැ නේ නේද? සෑව් අයියර ලකුණු ලා නැහැ. මට වහම් පෙන්නන්නක පොත. තේරුද ළඟ? හෝම් පොත පෙන්නන්න පොඩ්ඩක්. එසේ කියල ඉන්නද පුතා? දෙකක් තියෙනවා සර්. අනිත් එක පෙන්නන්න පොඩ්ඩක්. හරි පුතේ. හරි හරි. හෝම්වර්ක් කරලා දෙ උඩ ගිහති හෝම්වර්ක් ටික. ඔව් සර්. හරි හරි හරි. සිතාර කියමු. කිව්වා සර්. ඔයා කිව්වනේ ලෝ හැන්ඩ් කරන්න හිනා. තව කවුද ඉන්නේ නෝ කිව්ව අය? රයිස් හැන්ඩ් කරා නම් ලීසි ටක් ගාලා ඉවර කරගන්න තියුණ අපිට. තවම 7 දිනක් කවි දින තියෙන්නේ. අනිත් අය පාඩම් කරලා නැද්ද? එතකොට මිනුරි කියන් පුතා කියන්න. සර් මං ගිය සතිය යවන එක විදියක් දෙනවා. කවි එතකොට 4යි නේද? නේද නැත්තම් 2යි. 4 කියන්න. 4ම කිය. ලබන පර නොසිතා කළ උදව්වෙහි හොඳ බව මනින්නට හැකිනම් මහ මුහුදට වැඩි විශාලයි. කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි, අගුණ කළ විටකදී වහා අමතක වීම යහපති. රන් බඳුනෙහි කෙසර තෙල් අඩු නොවී පවතින මෙන් උතුමන් හා සපිරි කුළුණු මෙන් ගුළුණු මෙන් කුළුණු මෙත් අඩු නොවී පවති. මේඝ ගන් පළතුරු පරහටම වැඩ පමුණුවන මෙන් සුදනත් ලත්තිසුරු සවී සතට වැඩි වේය නිතී. ඔසිත කියමු පුතාටක් ගාලා.
කෙනෙකු කළ ගුණය කැම් එක කෙලින් බලාගෙන කියන්න ඕන සිත. කැම් එක දිහා කෙලින් බලාගෙන. අමතක වීම නරකයි. අගුණ කළ විටකදී වහා අමතක වීම යහපතකි. ගැලවීමට හැකිය. බිඳලුව නමුදු ඔසිත මට පේනවා ඔයා පාඩම් කරලා නෑ හරියට නේද ඔසිත? ඒ ඔසිත කළගුණ හැකි වූවෝ නොහැකි වේ ගැලපීම ලැබුණ. පාඩම් කිරීම ගැන ඉච්චර සෑහීමකට පත් වෙන බෑ ඔසිත. හොඳේ ඔයිට වඩා හොඳින් කියන්න පුළුවන් ඉන්නවනะ කවි දීපෝ වල ඕහැං කරන්න මිනු ලෝහැං කරන්න ඔසිත ලෝහැං කරන්න. හරි එතකොට මේ අනිත් අය මොකද ඔසිත? ඔසිත හෝම්වර්ක් නෑ මොනවත් නේද? තමන් කරා ලකු මිල නෑ ඒවද පෙන්නන්න පුතා ටක්කල පෙන්න තව විනාඩි කීපයක් මේක අවසන් කරන්න ඕනේ. හරි හරි රචනා එතකොට රචනා ඉවරද? හරි බුදේ හරි ඇති හරි බුදේ ඇති ඔසිත ඇති. එතකොට මේ අනිත් අය මොකද කවි පාඩම් කළා නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? දෙමෝපිලා තියෙනවා කියන මට පටන් ගන්නවද දැන්? දැන් ඔබදී සංකරණ හදන්නේ. අනිතා එතකොට කවි පාඩම් කළා නැද්ද? මනුලි දිනිත් දිනුගි දිනුගි වෙනද පාඩම් කරනවා. ජනිරු සචිරු තෙනුමි මේක ලකුණු වෙලා තියෙන්නේ. හොඳයි ඊළඟ දවස් වලත් ආයෙත් හම් වෙනවා මේ පහු වෙනවා මේ පාඩම් දුන්නද නැද්ද කියලා. එමු කෙනෙක් මම ලකුණු කරගෙන තියෙන කවි දුන්නද නැද්ද කියන එක සම්බන්ධයෙන් දැන් හිරුක මනු දෙන්නද? හරි මල්ලි මල්ලි දැන් එතකොට සුදන ගුණ පාඩමේ කවි පාඩම් කරලා තියෙන ඔයා. ආ කවි ටික පාඩම් නේද? ඔව් සර්. හරි ඔයා පුතේ ඔක්කොම ටික ලියන්න එහෙනම්. හරි පාඩම් කරලා නම් මම මට පොඩ්ඩක් කියන්න ඊළඟ දවසකට මට ඒක ගන්න පුළුවන්. හරි කවි ටික පාඩම් කරලා දැන් හිරුක පිළිගන්න. දෙන්නද? හරි හිරුක හිරුකෙන් පස්සේ ආයි කවි ගන්නෙ නෑ මං. හරි කවි ගන්නෙ අන්තිමට ආයි ට්‍රයි බලලා. කෙනෙකුන් කළ ගුණ ය අමතක වීම නරකය. අගුණ කළ විටකදී අමතක වීම යහපති. මේඝ ගම් පළතුරු පරහටම වැඩ පමුණු වන මෙන් සුදනන් ලත් ඉසුරු සවුසතට වැඩ වේය නිතියෙන්. අර හිරුක මේ අභ්‍යාස කළා නෑ නේද? නේද ඔබ කරාස එවි නෑනේ එවන්න බැරි වුණාස. එසේස් කීයක් කරලා තියෙනවද? එකයි සර් ලිව්වේ. මොකද්ද ලිව්වේ එසේ? මේ ජල සම්පත සුරකිමු. ආ පුතේ හරි සර් පෙන්නන්නද? ඔබට සුට්ටක් පෙන්වන්න ඕනද? හිරු ගොඩක් ලියලා. හරි හිරු හරි හිරු හොඳයි හොඳයි කතා ටයිම් කරන්න. හෝම්වර්ක් එකක් කරලාද කියලා තිය දුන්නේ මම. ඔව් සර්. පෙන්නන්න පොඩ්ඩක්. ගිය සතියේ 19 වෙනි පාඩමේ හොම්වර්ක් එක මං එහෙම පුතා දුන්නට අඟුර මට එක්කෙනෙක්. හරි 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 හිරුක හරි. තවක අර්චනව මොකක් ප්‍රශ්නද අර්චනට? අපි තව
දේවල් තියෙනවා පසුව කතා කරමු අපි ටික් කරගෙන යන ඉස්සරහට මේ ඊළඟට මතක තියාගන්න ඊළඟ දවසේ වෙද්දී ඔයා මේ පාඩමේ ඉතුරු කවි දෙක සූදානම් කරලා තියාගන්න. මේ පාඩමේ ඉතුරු කවි දෙක සූදානම් කරලා තියාගන්න. ඒ වගේම මම මේ කද දුන්නු කවිය නේ පුතා. ඇසර් ඕක නෙවෙයි. ඕකට පස්සේ තියෙන එක. මේකනේ මේ ගම්පල. ඔව්. ඔව් ඊළඟ දවස් තියෙන තුරු මේ අන්තිම කවිය නේද? මේකේ අන්තිම කවි මේක සූදානම් කරලා තියාගන්න ඕගොල්ලෝ. මේ කවියයි මේ අන්තිම කවිය අනිත් එකේ අන්තිම කවිය. මේකනේ මේ කවිද කියලා ඊළඟ දවස් සූදානම් කරලා තියාගන්න. ඕකෙන් පස්සේ මම මේ ඉක්මනින් නෙමෙයි කණිද නෙමෙයි නමුත් ඉදිරියේදී ආපහු මේ පද්ද පන්තියෙම තේරුමට එනවා මම නේද. හොඳේ තේරුම අහන්න සහ තේරුම ගැන අවබෝධයක් ලබා ගන්න කවිය මම කිව්වම ටක් ගාලා තේරුම දලා දහසක් විදිහට කියන්න පුළුවන් මට්ටමට හදාගෙන තියාගන්න දැනට. මේක අපි තේරුම ඊළඟ දවස් කතා කරනවා. ඒ වගේම දැන් ඔගොල්ලෝ දන්නවා මේ වෙනකොට ඔගොල්ලන්ට මේ මාසේ ලබන හෙටින් පටන් ගන්න මාසේ 22 වෙනකොට ඔගොල්ලොන්ගේ තුන්වෙනි වාරයේ පළමු අධ්‍යයන අවසන් වෙනවා. එතකොට ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම විෂය නිර්දේශය පාසල තුල නම් බොහෝ වෙලාවට 100%ක් වගේ ආවරණය කරાવી. මොකද ආපහු නිවාඩුවෙන් පස්සේ කියන්නේ දෙසැම්බර් 22 නිවාඩු දුන්නාම නැවත ඉස්කෝලේ පටන් ගන්න පෙබරවාරි පළවෙනි දවසේ. එතකොට පෙබරවාරි 2 දෙවෙනිදා ඉඳලා පෙබරවාරි 16 වෙනිදා දක්වානේ සාමාන්‍යයෙන් ඔයාට ඉතුරු තුන්වෙනි වාරේ ඉතුරු කොටස තියෙන්නේ. ඒතර ඒ වාරේදී ඒ කියන්නේ වාර දෙවෙනි කොටසදී ඔයාට මම කලින් කිව්වා විභාගේ තියලා ඊළඟට මේ වාර ගුලුන්ගේ ස්ථානය තෝරලා ප්‍රගති වාර්තා හැම ලබා දීලා ඒ ටික තවසන් කරගෙන සති 2යි දවස් 1යි තියෙන්නේ. දවස් ඒ කියන්නේ 11ක් විතර තියෙනවා ටික ඔක්කොම කරන්න. ඊළඟට ඔයාගේ දැන් ඔයා 7 වසර 8 වසර ඔයාගේ පාසලේ පටන් ගන්නෙ පෙබරවාරි මාසේ 19 ඉඳන්. ඒතර ලබන අවුරුද්දෙත් ඔයාගේ ඔයාගේ වාර ටික යන්නේ. ඔයාගේ ඒ වාර යන්නේ කොටස් ඉදිරියන්නේ දෙවෙනි වාරේ විතරයි සාමාන්‍ය එකටයි දෙන්න. ඒත් ඒව පළවෙනි වාරේ දෙකට බෙදෙනවා ආපහු 8 වසර දෙවෙනි වාරේ හිම එකට යනවා. ආයි තුන්වෙනි වාරෙත් කොටස් දෙකකට බෙදලා තමයි ඔයාගේ වාරේ වැඩි ටික කරගෙන යන්නේ. ඒක නිසා මේ ලබන අවුරුද්දත් ඔයාට කියන්නේ ලබන අවුරුද්දෙත් ඔයාගේ 8 වසර ඉවර වෙන්නේ නැහැ. 8 වසර ඉවර වෙන්නේ 2025 24 නෙවෙයි 25 ඉවර. මේ තියෙන ක්‍රමවේදෙත් එක්ක මෙහෙම දිගට කියන්නේ ඊයේ දවසේ sorry අද දවසේ මේ වාර සටහන් පිළිබඳව නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දුන්නා. ඒ අනුව ගත්තාම ඒක තමයි ස්වභාවය. ඒ නිසා දැන් අපිට පාසලේ ඉක්මනින් ඉක්මනින් වැටි කරගෙන ගියත් අපිට එහෙම මම එහෙම ඉක්මනට වැටි කරගෙන යන්නේ නැහැ. අවශ්‍ය ටික පාඩම් කරන්න ඕන ටික පාඩම් කරවලා කරන්න ඕන වැඩ ටික මිහිර කරගෙන තමයි යන්නේ. මොකද අපිට කාලය ඉතාම අත්‍යවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. දැන් මේ එන හෙට ලැබෙන මාසෙ දිගටම තියෙනවා. ආයිත් ජනවාරි මාසෙ සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක ජනවාරි මාසයේ මැදක් වෙනකන් අපිට හරියට වැඩ ටික කරගෙන ගිහිල්ලා ඊළඟට අපි ඔන්ලයින් ටෙස්ට් දෙකක් විතර වගේ තියලා දෙකක් හෝ තුනක් විතර තියලා අවසන් වාරෙට ඒ වෙලෙම ලකුණු ටිකක් බලන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගෙන නේද එහෙම එහෙම එකක් කරගන්න ඕනේ. ඒක නිසා අපි එමින් සිරවැට්ටික් කරගෙන යනවා. දැන් අපි පාඩමක් විතර ගත්තොත් තියෙන්නේ 20. හැබැයි අපි 20ට ගියේ මේ ඉක්මනින් 20 වෙනි පාඩමට. දැන් 20 වෙනි පාඩම අද පටන් ගන්න 20 වෙනි පාඩම 20 වෙනි පාඩමට ආවට
තව වැඩ නැතුව නෙමෙයි, තව වැඩ පහුගියව ටිකක් තියෙනවා අපිට කරන්න. ඒවත් කරගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. හරිද? ඒ නිසා අපි අර පොතේ පාඩම් ටිකේ මේ සාහිත්‍ය පාඩම් ටික මුලින් කරගෙන ගියාට අපි නැවත නිබන්ධන වල මුලින් ඉඳලා නැවත බලාගෙන යනවා. තුන්වෙනි වාරේ නිබන්ධනේ මුලින් ඉඳලා කරපු නැති දේවල් තියෙන සමහර ඒවා දැන් උදාහරණයක් ගත්තොත් දෙවෙනි වාරේ අග අග අන්තිම මාතෘකාව උණු තාකි සඳ පෙන්නේ සමුලකර නැගිට කියන පාඩම අපි කතා කරේ නැහැ. කතා කරන්නේ කියලා කියන්නේ නිබන්ධනේ වැටි කරන්නේ. සා නිබන්ධනේ පෙරපොතස්ත වැටි ටිකක් කරන්න තියෙනවා. ඒකත් අර කවි වගේම අපි ඉදිරි සූදානම් වෙන්න කියලා මේ තමයි අපි ලියන්නේ. ඔන්ලයින් තමයි ලියන්නේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරන ක්‍රමය. මගේ මතක් කිරීම කලේ නැත්තම් සමහර වෙලාවට මට මෙසේජස් අහලා ඒවලා තියෙනවා. අපල දාතර ගොඩක් උනන්දු වෙන ඕගොල්ලෝ ගැන මේ විභාගේ කවද වගේ තිබේ විද වාර අවසානයේ කොහොමද හරි මේක එකක් පොඩ්ඩක් මතක් කරන්න තමයි කිව්වේ. හරිද? හරි. ගොඩක් අය කැම් ඕෆ්. හරි. එතකොට අපි යමු ඉක්මන් යන 17 වෙනි පාඩමේ මං සඳහන් කර කවි දෙක සූදානම් කරලා තියාගෙන ඊළඟ දවසේ ඒ කවි දෙක මම ගන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා 18 වෙනි පාඩමේ පද්‍යපන්තියක්. ඒ පද්‍යපන්තියත් අපි පාඩම් කර ගන්නට ඕන. ඔගොල්ලෝ දන්න නිබන්ධන ඉඩ තියලා තියෙන වැඩ ටික කරන්න අපි ඒක වැඩ ටිකත් ඒ විදිහටම කර ගන්නට ඕන. හරිද? හරි. දැන් ඔයා ගන්න පැන්සලක් ළඟට. පැන්සලක් පැන්සලක් ගන්න ළඟට. හැමෝම පැන්සල් අරගන්න ඉති මං හිතා. අච්චු පොතත් ළඟට ගන්න, 20 වෙනි පාඩම් පෙරල ගන්න. දැන් මේ 20 වෙනි පාඩම ගත්තොත් 20 වෙනි පාඩමේ තියෙන්නේ අපිට බටහිර අධ්‍යාපන ක්‍රමයට අනුව නෙමෙයි, සිංහල අධ්‍යාපන ක්‍රමයට අනුව, සිංහල අධ්‍යාපන ක්‍රමයට අනුව අපේ උච්චාරණය හදන්න අතීතයේ භාවිතා කරපු සාහිත්‍ය නිර්මාණ පොත්පත් ගැන තමයි, සහ ඒ අනුව කොහොමද උච්චාරණය හදාගත්තේ කියලා. උච්චාරණය කියන්නේ ඉතාම වටිනවා. මොකද උච්චාරණය අනුව තමයි, ඒ උච්චාරණයේ ස්වභාවය අනුව තමයි යමක් තේරුම් අරගෙන තියෙන්නේ. අහන් ඉන්න කෙනාට මනාව තේරුම් ගන්න පුළුවන් ඒ උච්චාරණයේ ස්වභාවය. සරබල සරස සරබර සර සරබල ගල් කියාගෙන කියාගෙන ගියොත්, සහ සමහර වෙලාවට මේ අවශ්‍ය විදියට හඬ ආවේ නැතු ඒ හඬ වෙන හඬක් වෙනවා. එහෙම නැත්නම් තේරෙන්නේ නැති වෙනවා. ඔය ටික පිළිබඳව තමයි මේ පාඩම තුළ අපි සාකච්ඡා කරන්නේ. මම ඉස්සරහදී යද්දී ඔයාලට ඒ කාරණා පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නම් තවදුරටත්. මේක තමයි ඔයාලට තියෙන පාඩම. මේ පාඩමේ සකස් කඩ නොකී කට කියන මාතෘකාව යටතේ තමයි පාඩම ගොඩ නැගිලා තියෙන්නේ. සකස් කඩ කියලා කියන්නේ ඔගොලු දන්න විදිහට කියන්නේ මොකක්ද සකස් කඩ කියලා කියන්නේ? සකස් කඩ කියන්නේ කුමක්? පොත. පොතක්. සකස් කඩ කියලා කියන්නේ පොතක්. සකස් කඩ කියන්නේ පොතක්. මෙන්න මෙතන තියෙනවා පොත් 18ක්. ඕඩිය, නම් පොත, මගුල් පොකුණ, සරි මගුල් ලකුණ, ගණදිවි හැල, වදන් කවි පොත, බුද්ධගච්ඡය, සකස් කඩ, නාමාෂ්ඨ ශතකය, නවරත්නය, ව්‍යසකාරය, හිතෝපදේශය, ප්‍රත්‍ය ශතකය, අනුරුද්ධ ශතකය, බෞද්ධ ශතකය, සූර්ය ශතකය, වෘතමාලය, වෘතමාලාඛ්‍යාව, අමරසිංහය. මෙන්න මේ පොත් 18. මේ 18ම පාවිච්චි කරලා තියෙන්නේ උච්චාරණය හදාගන්න. උච්චාරණය හදාගන්න. හරිද? මේ පොත් 18 පිළිබඳව ඔයගොල්ලන්ගේ ඊළඟ නිබන්ධනයේ විස්තරයක් වෙනම තියෙනවා. වෙනම තියෙනවා. ඒ නිසා මම ඒක ලැබුණෙන් පස්සේ අදුගොල්ලත් එක්ක කතා කරන්නම්. ඒතර මෙන්න මේ අපිට පේන මෙන්න මෙතන තියෙනවා මේ කියන එක. ඉතින් සකස් කඩ. සකස් කඩ කියන්නේ එහෙනම් පොතක්. සකස් කඩ නොකී කට, උගී කට, හුඹස් කට. හුඹස් කට කියන්නේ මොකටද පුතා?
රැන් නැති කොටක්. කිසි ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඔය අදහස හුඹස් කට කියන්නේ මොකටද කියලා මං අහන්නේ. ඒකෙන් සාර අවශ්‍ය දේවල් වගේම නොකියපු කටක්. ඔව් මම කියන්නේ වචනාර්ථයෙන් බලක් මට. නැති දේවල් කියන. ආ දැන් ඔයා ඔය හිතලා වෙන අදහසක් කියන්නේ හැබැයි මම අහන්නේ උඹේ තියෙන ගුණ. හරියට උඹේ තියෙන. හරියන්න. ඒක තමයි මං අදහස් කරේ. හුඹස් කට කියන්නේ හුඹහ කියන්නේ මොකක්ද? නයි නයි හුඹහ කියන්නේ නායා ගිනිවසද? වේයගේ වේයන්ගේ ගිනිවස හුඹහ කියලා කියන්නේ වේයා ඉන්නේ නේද? හැබැයි පස්සේ නේද පස්සේ මොකෝ වෙන්නේ? නයා ඒක තමන්ගේ වාසභූමි බවට පත් කර ගන්නවා. වේයෝ ඉන්න හුඹහ. එතකොට වේයින හුඹහට තමයි ඔය අපි කියන්නේ. වේය කියලා කියන්නේ මොන වගේ සතෙක්ද කියලා දන්නවනේ, දැකලා තියෙනවනේ. ඔව් වේයට කොහොමද ඉංග්‍රීසියෙන් එහෙම කියන්නේ? ඉංග්‍රීෂ් මීඩියම් එක කරන අය කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ වේය? ටර්මි ටර්මිට් කියන නැත්තම් ටර්මිට් කියලා කියන නැත්තම් වයිට් ඇන්ඩ් කියලා කියමු. ටර්මිට් කියලා කියනවා. වෙරි ගුඩ්. ඊළඟට අපි මොන හුඹහගෙන දන්නවා දැන් අපි. උතුරි හුඹස් කට කියලා කියන්නේ හුඹහේ ගුල. හුඹස් කට කියලා කියන්නේ හුඹහට යන්න දෙන්නේ හුඹහේ තියෙන ගුල. ඒකට අපි කියනවා අපි කියන සිදුර කියලා කිව්වොත් තමයි හුඹහට ඇදිරීම තියෙන සිදුර කියන අත දිනුත් හුඹස් කට කියලා කියන. හරිද? එතකොට වැඩක් නැහැ කියන අර්ථය තමයි, නැත්නම් කිසි ප්‍රයෝජනක් නැහැ කියන වගේ අර්ථයක් තමයි තියෙන්නේ හුඹස් කට කියන එක. මොකද මේ හුඹහේ කට ගොඩාක් ලොකුයි. හැබැයි වැඩක් නැහැ නේද? නේ? විනාඩි දෙකක්. හරි පුතේ, ලියාගෙන යමු. ලියාගෙන සටහන් කරගන්නට උන ඔගොල්ලෝ අවශ්‍ය දේවල්. හොඳයි, අදාළ අර්ථය ගන්න පුළුවන්. හුඹස්කට කියලා මොකක්ද කියලා අපි කතා කරා. එතකොට මේ සාමාන්‍යයෙන් මේකෙන් මේ කියවෙන්නේ අඩුම තරමින් මේ කෙනෙක් මේ මෙන්න මේ පොත් 18න් අඩුම තරමින් සකස් කඩවත් කියවල නැත්තම් මේ 18ම කියවන්න කෙනෙක් කියන්නේ. දැන් කවුරු හරි මේ පොත් 18 දැකලා තියෙනවද? තේ මගේ ළඟ සකස් සකස් කඩ කඩනේ බුද්ධ ගද්දේයි නම් පොතයි මගුල් ලකුණයි ගණ දෙවි හැලයි වදන් කයි පොතයි තියෙන ඒ ටිකම තියෙන එක පොත එක පොතක් තියෙනවා නියම. දැන් මම මේ මේ සකස් කර කියලා මම පුංචි පොතක් බුද්ධ ගද්දේ තියෙන පුංචි පොත පුංචි පොතක්. හරිද? ඒ නිසා මේ අපි ඉස්සරහදී මම කියන්න දැන් අපි මේ වචන ටික බලාගන්න නිසා මේ පුළුවන් නම් හැම කෙනෙම මේ එක පොතක් හරි ගන්න. පුංචිම පොතක් මේ සෑහෙන වටින පුංචි පොතක්. ඒක අර්ථාන්විතව ගත්තත් වටිනාකමක් තියෙනවා, සහ මේ මගින් අපි උච්චාරණය හදාගන්න පුළුවන්කමක් අපිට තියෙනවා. හරි, උච්චාරණය හදාගෙන මේ කියාපු එකෙන් අපිට තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පුළුවන් හැම කෙනෙක්ම අවම උගලට කල්ලියට ගන්න බැරි නම් පුස්තකාලට ගිහිල්ලා බලන්න. පුස්තකාලෙත් නැති වෙන එකක් නැහැ මේ වගේ පොත් අනිවාර්යෙන් තියෙන පුංචි පොතක් නේ. ඔය බුද්ධ ගජ්ජ සකස් කරවා කියලා අනිවාර්යෙන් තියෙන පුස්තකාලය. හරි, බලමු. එතකොට මෙන්න මේ මේ කියන්නේ නා සකස් කර ගියවුණ තියෙන එක ඉන්නෝ නම් ඒ කියන්නේ මේ එයාගේ කට නිකන් හුඹස් කටක්. ඒතකොට මන් දන්නේ මෙතන කී දෙනෙක් ඉන්නවද මේ සකස් කර නොකියපු අය. සකස් කර නොකියපු අය කවුද ඉන්නේ? සකස් කර නොකියපු
අර්ජන කියවලා තියෙන දෙක කවියක් කර සකස් කඩේ. හා ඔබ රයිසෙන් කර රයිසෙන් කරන්න බලන්න හයි කියෝ. හය වසර නේ දැන් එහෙම නෙමෙයි මං අහන්නේ. එහෙම නෙමෙයි. දැන් හය වසර චුපතේ තියෙන සකස් කඩේ බොහොම කවියක් දෙකක් නේ පුංචි කවියක් දෙකක් නේ. එහෙම නෙමෙයි මං අහන්නේ. සකස් කඩ කියන පොත අරගෙන එක වතාවක් හරි කියවගෙන තියෙද කියලා අහන්නේ මම. සකස් කඩ අනිවාර්යෙන් ගන්න පුතේ. ඔයාට මං කියනවා 6 වසරේ සකස් කඩ තියෙනවා. දැන් 7 වසරේ තියෙනවා. 8 වසරේ තියෙනවා. 9 වසරේ. හරිද? ඒ නිසා මේ හතරටම ඕන. උංචි පොතක්. මට දැන් මේ පොත ගෙදර තියෙනවා පොඩ්ඩක් රයිසන් කරන්න. කවර කිව්වනේ තියෙනවා කියන්නේ. සකස් කඩ. සඳ මේකේ තියෙනවා. අනිත්‍ය ගාව නෑ නේද දුක. මම මේ පොත් ගෙනාවා. හරිද? මම ගත්තේ සඳනි ගාව තියෙන. සඳනි ගාව තියෙන. මම සඳනි ගාව විතරයි ඒක උඩ තියෙන්නේ නේද? හැම කෙනෙක්ම අන්න පෙන්වන දැන් මේ පොතේ තමයි ඒ ඔක්කොම ටික තියෙන්නේ. එයාගේ එක පොතක තියෙන ඔක්කොම ටික. ඔක මම පුංචි මයි ගාව තියෙන පොත නම් වෙන වෙනම තියෙනවා. අකුරුරු කියන පොතේ තියෙනවා. දැන් මේ හරි හරි සඳ මේ නියමයි හොඳේ. හරි. එතකොට දැන් ඔන්න අනිත් දරුවෝ මතක තියාගන්න. දැන් ඔන්න ඔයාට පොඩි වැඩක් තියෙන කරන්න. මේවා මේ පාසලේ 7 වසරට විතරක් නෙමෙයි 8 වසරටත් ඕන 9ටත් ඕන. ඒ නිසා සකස් කඩක් කොහොම හරි ගන්න උංචි පොතක්. දැන් නම් මන් දන්නේ අලුතෙන් කීයක් හිතවාගෙන මේක අපි ඔන්ලයින් ගන්නත් පුළුවන් මේ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එතකොට මේක මම පොත ගත්තේ අර මේ BMSH එකේ මේ book exhibition එකේදී මේ රුපියල් 20කට වගේ ගත්තේ පුංචි පොත්. ඒ සකස් කර බුද්ධ ගජාදී පොත් ඔක්කොම ගන්න පුළුවන්. පුංචි පොත් අයින් කරපොත්. ඒ නිසා අවම වශයෙන් ඔයා සකස් කඩ කියන පුංචි පොතවත් අරගන්න ඕන. දැන් 7 වසර 6 වසරට ඕන වුණා. 6 වසරට ඕන වෙලා දැන් 7 වසරටත් ඕන වෙනවා. 8 වසරටත් ඕන වෙනවා. 9ටත් ඕන වෙනවා. සමේ පුංචි පොත ඔයි ගොහැර ගිය පලාක ඔය මේ එච්චර ගණන් ගන්නේ නැහැ සමහර ලාට ගොඩක් කියලා. පුංචි පොතක් නේ. නිසා මේක අරගන්න මේකේ තියෙනවා අපි උච්චාරණයේ සුරුවේ හුරු වීම සඳහා අනිවාර්යයෙන් අපිට අවශ්‍ය කරන පොත. හරිද? හරි. එතකොට ඔන්න මේකේ ඉන්නවා එතකොට මං උපස් කට තියෙන අය නේද? විශාල පිරිසක්. මන් දන්නේ මේ අර පොත බෙන්න අපේ දරුවත් කියවද කියවන්නේ නැති කියලා හිතනවා. ඒත් අනිත් ඔක්කොම එතකොට කට මොන වගේද? මේ කියන විදිහට නම් උපස් කටවල් තමයි. ඉතින් මම ඔන්න දැන් ආයි මම මේ පාඩම දෙනකොට මේ කාගෙවත් කටවල් උපස් කටවල් වෙන්න බෑ. ඒක සකස් කඩ කියවප කටවල් බවට පත් කරගන්න ඕනේ. ආ ඒක නිසා ඔයාට පොත සල්ලි වලට ගන්න බැරි නම් PDF එක ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගෙන කියව ගන්න. එක වතාවක් කියව ගන්න. සරල නැහැ. මේක කියවන එකකින් අපේක්ෂා කරන උච්චාරණය හදාගන්න. උච්චාරණය හදා. හරිද? අපි අනෙක් බංකල ඉස්සරහට යමු. ඉතින් මේ ඔබෙන් මතක තියාගන්න අනිවාර්යයෙන්ම සකස් කඩ කියවලා තියෙන ඕනේ කියලා අදහස මේකෙම කියන්නේ. ඉතින් මේකෙන් අපි හැදෙන උච්චාරණය. හරිද? උච්චාරණය නැත්නම් කියවීමේ හැකියාව තමයි මේකෙන් හැදෙන්නේ. කවුරු කියන අටියෙන් කියන වචනේ අර්ථය මේවම නැවත අහන නිසා ඔයගොල්ලෝ ලකුණු කරලම තියාගන්න. අටියෙන් කියන මොකද්ද පුතා? මොකද්ද අටියෙන් කියලා කියන්නේ? අරමුණි අරමුණින්. හොඳයි. අදහසින්. අදහසින්. අන්න හරි. අදහසින්, උවමනාවෙන්. අදහසින් කියන එකට හොඳම අදහස. අදහස කියන එක බලාපොරොත්තු. අදහස බලාපොරොත්තු වගේ තමයි හොඳ මේක. අදහස බලාපොරොත්තු වගේ එකක් තමයි හොඳ මේක. හරිද? ඒ නිසා ඒක පටන් කරලා තියාගන්න. හරිද? හරි. ඊළඟට සකස් කරද ලියවල තියෙන සේ මොකක්ද සක්කද සේක කියලා කියන්නේ සේක කියන වචනේ අර්ථය ඈ වගේ කියලා වගේ අදහස් තියෙන වගේ වගේ කියලා හරිද ඒක නිසා ඒකට මේ පොද්දහට අපි ටිකක් මේකෙන් ටිකක් අපි අද දවසේ ඔයා අද දවසේ මේකෙන් කීපයක් පාඩම් කරගන්න පහක්වත් පාඩම් කරලා තියාගන්න දැන්ටත් ඔයගොල්ලන්ට පුළුවන් මම මේක එකින් එකට පසු වෙනවා හෝඩිය කියන්නේ මොකද්ද පුතා? කාටද කියන්නේ පුතා? මෙතන දල පොඩි කුංචි කුංචි කාරණා කිපස්ස සාකච්ඡා කරන්නේ. මොකද්ද පුතා හෝඩිය කියන්නේ මේ?
කියන්නද? මාලා මොකද්ද මේ හෝඩිය කියලා මෙතන නම්? අක්ෂර මාලාව සම්බන්ධ ආ පොතක්. අක්ෂර මාලාව සම්බන්ධ පොතක්. අක්ෂර 50ක් තියෙන එකක් තමයි මේ හෝඩිය කියලා ගන්න. අක්ෂර 50යි 30කුයි 14කුයි කියලා කියන සොර 30 සොර 36 සොර අකුරු 14කුයි ওই හෝඩිය පිටු 10ක් විතර තියෙන කුංචි පොතක් හෝඩිය කියලා කියන එක. ඒ චුට්ටක් දාලා දසක් ගන්න හොන පළවෙනි එක තමයි හෝඩිය. දැන් මේවා පාඩම් කරන ගමන් යන්නේ හෝඩිය. මෙතන මේ හෝඩිය කියලා කියන්නේ මතක තියාගන්න. මේක මේන්නේ මේ මේක කලින් හඳුන්වලා දැන් අපි මේ පොතේ වට හෝඩිය කියලා තිබ්බට මේක කලින් කියලා තියෙන්නේ සෝඩිය කියලා. සෝඩිය. සෝයන්. සෝඩිය කියලා තියෙන්නේ. එතකොට මේකේ අකුරු 50ක් තියෙනවා. ඒකෙන් 18 අක්ෂර 36ක් ව්‍යඤ්ජන කියලා තියෙන්නේ. පිටු සාමාන්‍යයෙන් 10ක විතර පුංචි පොතක් තමයි මේ සෝඩිය කියලා. මම කලින් ආයෙත් ඇහුවාම කියන්න පුළුවන් මට්ටමක් හදාගන්න. හරිද? ඊළඟට පුතේ නම් පොත. මොකද්ද නම් පොත කියන්නේ කාටද? ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල නම් වෙලක්. හා හරියට හරි. ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල නම්. ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල නම් සඳහන් වෙන පොතට තමයි මේ කියන්නේ මොකද්ද? නම් පොත කියලා. ඊළඟට මගුල් ලකුණ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සිරිපතුල දෙකෙහි සටහන් ව ඇති සැලකෙන උතුම් මංගල කරුණු ගැන. අන්න හරි. මංගල කරුණු කියලා. මංගල කරුණු කීයද? 230 ගණනක් තියෙනවා. 200 210ක් 210ක් නේ 216ක් පුතේ නම් නම් පොතේ තියෙන 210ක් ආ 210ක් කියලා තියෙනවා 216ක් තියෙනවා හොඳද මතක තියාගන්න එක නිවැරදි වෙනවා 216ක් කියලා නම් පොත කියලා කිව්වේ මොකට වෙන නමකුත් ප්‍රසිද්ධ නම් පොත කියන එකට වෙන නමකුත් තියෙනවා කාට හරි කියන්න පුළුවන් නම් පොතට වෙන නමක් නම් පොතට වෙන නමක් කියන්න පුළුවන් කවුරු ඉන්නවද? සටහන් කරලා තියාගන්න පැන්සලෙන් හොඳේ. නම් පොතට වෙන නමක්. මොකක්ද? නම් පොතට පුතා කියනවා විහාර අස්න කියලා. නම් පොතට කියන අනෙක් නම තමයි මේ කලින් හඳුන්වලා තියෙන විහාර අස්න කියලා. නම් පොතට කියන අනෙක් නම තමයි විහාර අස්න. ඒතර විහාර අස්න කියන නම වෙනුත් මේ නම් පොත හඳුන්වලා තියෙන. ඒතකොට ඒකේ තියෙන දැන් අර කලින් කිව්වාගේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල නම්. ඒක සාමාන්‍ය කුඩා පොතක් පිටු 6ක විතර. හරිද? හරි. මගුල් ලකුණ කියන්නේ මොකක්ද කියලා දැන් කිව්ව බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙකේ හිතට අහන්න නැති වෙන උතුම් ලක්ෂණ 216ක් හද දෙපොත තියෙන කාරණේ නෙවෙයි 216ක් තමයි ඔකේ සඳහන් වෙන්නේ. ඊළඟට ඊළඟ එක මේ මහනුවර අධ්‍යයන සමය රචනාවල තියෙන ගණදිවි හැල්. මොකද්ද ගණදිවි හැල් කියලා කියන්නේ? නුවණ නුවණ වලට අධිපතිසේ සැලකෙන ගණදේවියන්ගේ පද්‍ය 38ක් ඇත වෙයි. අන්න හරි. බුද්ධි අධිපතියගේ සැලකන ගණ දෙවියන්ගේ පද්‍ය 38කින් යුක්ත මේකේ පද්‍ය පන්තියක් තමයි මේ පද්‍ය පන්තියේ ගණ දෙවි හැල්ල කියලා කියන්නේ. හරිද? පිටු වලින් ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් පිටු 4ක් 5ක් විතර වගේ තමයි මේකේ. මේක කවි 49ක් තියෙනවා. 40 9ක්. 9ක් තියෙන සොරිය. කවි 49ක් තියෙනවා. ගණ දෙවියන්ට පුදන ගණ දෙවියන් සම්බන්ධ 38කුත් කියන්නේ ආදීනියක් ලෙසගෙන ඊට පස්සේ තව කවි 11ක් වෙනම තියෙන ගණිතය හැල නිසා. හරිද? හරි. ඊළඟට පුතේ වදන් කවි පොත කියන්නේ මොකද්ද? වදන් කවි පොත. කවි පොතක් පද්‍ය 74ක් ගැද මේ 127 දක්වා සිංහල ඕඩිය ගැන සඳහන් වන අතර. අන්න එතකොට කතරගම වනිෂන නාත සාමාන්‍යන දෙවිවරුන් කරන ආයාචනයක් මේක. ඒක තියෙනවා. හරිද? හරි නගුල දාන්න නේද? ඔය නරෙන් සිංහ රජතුමා කාලේ තමයි ඕක රචනා වෙලා තියෙනවා කියලා කෙනෙක් වදන් කවි පොත මේ ඊළඟට ඊළඟට ආ ඊළඟට ඔය සාමාන්‍ය ඔයගොල්ලෝ නිතර හම්බ වෙන පොත්පත් තමයි බුද්ධ ගජ්ජේ. මොකද්ද බුද්ධ ගජ්ජේ කියලා කියන්නේ? ආ බුද්ධ ගජ්ජේ. ඉතින් බුද්ධ ගජ්ජේ කියලා කියන්නේත් කවි 41කින් සමන්විත නිර්මාණයක්. කවි 41ක් තියෙන නිර්මාණයක් පොතක්. මේක රචනා කරලා කියලා සඳහන් වෙන්නේ සරස්වති කියලා නිර්මාණ කරලා සරස්ති කියන නිර්මාණ කර රචනා කරපු කවි 41කින් සමන්විත නිර්මාණයක් විදිහට තමයි මේක සැලකන්නේ. ඊළඟට අපිට අදාළ එක සකස්කඩ කියන එක අපි පස්සේ කතා කරමු. ඊළඟට නමාෂ්ට ශතකය කියන්නේ මොකක්ද? නමාෂ්ට ශතකය බුදුන් සීයක් සීගොඩ බුදුන්ට නමස්කාර කරන පරිදි නෙල්ලදක මේ පද්‍ය 108ක් ඇත. හරියට හරි හරි. ඊළඟට නවරත්නය කියලා කියන්නේ මොකක්ද? කුඩා ළමයින් බැඳි අකුරු කියවීම හැකියාව ලබා දීම සඳහා ලියන ලද්දක්. ඔව්. කවි එක රජුන්ට පුරවැසියන්ට ආවාද ලෙස ලියන ලියන කවි
ශ්ලෝක එකලොවකින් සම්බන්ධ එකක් නේද? ඊළඟ අපි ගත්තොත් ඊළඟට තියෙනවා ව්‍යසක ව්‍යසකාරය. ව්‍යසකාරය කියන්නේ මොකද්ද පුතේ? වියසනම් ඍෂිවරයෙකු විසින් ලියන ලද කෘතියක් ලෙස සැලකේ. මෙහි සංස්කෘතික ශ්ලෝෂ 101ක් ඇත. ඒ වගේ එකක් තමයි ව්‍යසකාරය කියන ව්‍යස කියන ඍෂිවරයෙක් තමයි රචනා කරලා තියෙන්නේ. හිතෝපදේශයත් එක නේද? ඔහු ටිකක් පුරු වචන හිතෝපදේශය. හිතෝපදේශය මොනවද තියෙන්නේ? ඒකේ ශ්ලෝක 35ක් තියෙනවා නේද? අර උපදේශන කාව්‍ය සභාවේ උපදේශන සභාවේ ගන්න දැන් උදාහරණයක් ගත්තොත් සුභාෂිතේ වගේ නිර්මාණයක්. අරගෙන උපුටා දාර ගන්න සුභාෂිතේ වගේ නිර්මාණයක්. ඊළඟ ප්‍රතිශතක කියන්නේ මොකද්ද පුතා? ප්‍රතිශතකේ 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 කියන්නේ ශ්ලෝක 101 කින් සමන්විත උපදේශන කාව්‍යයක්. ප්‍රතිශතකේ කියලා කියන්නේ උපදේශන කාව්‍යයක්. හිතෝපදේශය කියන්නේ උපදේශන කාව්‍යයක්. ඊළඟට අනුරුද්ධ ශතකය. අනුරුද්ධ ශතකය. අනුරුද්ධ ශතකය කියලා කියන්නේ පොළොන්නරුව සාහිත්‍ය යුගයේදී අනුරුද්ධ කියන ස්වාමීන් වහන්සේ නමක් රචනා කරලා තියෙන කවි පොතක්. ඊළඟට තියෙනවා බෞද්ධ ශතකය. බෞද්ධ ශතකය. ඒකත් සංස්කෘත ශ්ලෝක 107කින් සමන්විත නිර්මාණයක්. ඔය බෞද්ධ ශතකය කියන්නේ. ඊළඟට සූර්ය ශතකය. මොකද සූර්ය ශතකය කියලා කියන්නේ? සූර්ය ශතකය. ඔහිර් දිව්‍යන්ට ස්තුති ස්වරූපයෙන් ලියලා තියෙන පද්‍ය පන්තියක් සූර්ය ශතකය. වෘත්තමාලාව කියලා කියන්නේ පාලි වශයෙන් රචනා කරලා තියෙන සාහිත්‍ය නිර්මාණයක්. ඒ වගේම උත්තමාලාක්‍යාව කියලා කියන්නේ ළමයින්ගේ අධ්‍යාපනයට අදාළ ග්‍රන්ථයක්. ඒ වගේම අමරසිංහය කියලා කියන්නේ ඔක ශබ්ද මාලාවක්. අපි කියනවා ශබ්ද කෝෂයක්, කෝෂයක් ලෙස භාවිත කරන එකක් තමයි කියන්නේ. හරිද? සම මේ ටික දාලා දෙහිම දැන්. හරි. වික් මකල ඊළඟ කොටසට යමු. උපුටාගත් කියන වචනේ අර්ථය කියන්න පුළුවන් නේ නේද? මොකද්ද උපුටාගත් කියලා කියන්නේ? මොකද්ද උපුටාගත් කියන්නේ? උද්ෘත කරගත් කියන එක නේද? අන්න හරි. එකකින් අරන් මේකට දැම්ම කියන එක. හරිද? හරි. ඊළඟට බිහි කරනවා කියන වචනේ අදහස මොකද්ද මෙතන? බිහි කරයි කියන එක වචනේ අදහස? ඇති කරනවා කියන එක. උත්පාදනය කරනවා කියන එක. හරිද? ඒකට දෝෂ කියලා කියන්නේ වැරදි. දෝෂ කියලා කියන්නේ වැරදි. errors කියලා කියන්නේ error, defect කියලා කියනවා. හරිද? හරි. ශ්‍රාවකය කියන්නේ කාටද පුතා? ශ්‍රාවකය අහන කෙනා. අහන කෙනා නේද? අහන කෙනාට අපි ලිස්නර්. ලිස්නර් කියන කෙනා ශ්‍රාවකය කියලා කියනවා. ඊළාට අවධාරණය කියන වචනේ අර්ථය මොකද්ද? අවබෝධ කිරීම නෙවෙයි අවධාරණය කියලා කියන්නේ. තේරුම් ගන්න. නෑ නෑ නෑ. හොඳින් ධාරණය කරගන්න. නෑ ඒත් නෑ. වටහා ගන්න. නෑ. අවධාරණය කියලා කියන්නේ වැඩි අවධානයකින් ඉදිරිපත් කරනවා. අපි කියනවා බල කරනවා වගේ. බල කරන වැඩි අවධාරණය කරනවා බල කරනවා. හරිද? හරි. දැන් ඔන්න මෙතන තියෙන පුතා නිල් පාටින් මම හයිලයිට් කළ පොඩි කොටසක්. පිරිත් ගාතාවක් හෝ ශ්ලෝකයක් හෝ සජ්ජායනා කළ නොහැකි. සජ්ජායනා කරනවා කියලා කියන්නේ මොකද්ද කියන කිස්සෙල්ලා? මට කියන කිසල මට කියන සජ්ජායනා කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා? සජ්ජායනා කරනවා කියන විදිහ සජ්ජායනා කරනවා කියලා කියන්නේ පුතේ මතකයෙන් කියනකොට සජ්ජායනා කරනවා කියලා. සජ්ජායනා කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි කියන කටපාඩමින් කියනවා. මතකයෙන් කියනවා. කටපාඩමින් කියනවා සජ්ජායනා කරනවා. සයික මතක තියාගන්න සජ්ජායනා කරනවා කියලා කියන්නේ මතකයෙන් කියනවා නැත්නම් කටපාඩමින් ඉදිරිපත් කරනවට තමයි සජ්ජායනා කරනවා. දැන් මෙතන තියෙනවා මේ වචන දෙකක්. එකක් තමයි ශ්ලෝක කියන එක. අනිත් එක තියෙනවා ගාත කියන එක. මම ඊට කලින් කිව්වද කියලා මට හිත මතක නැහැ. ශ්ලෝකයකුයි ගාතාවකයි කියන වචන දෙකේ අදහස මොකක්ද? ශ්ලෝක කියන්නේ මොකද? ගාත කියන්නේ මොකක්ද?
මේක හොඳට මතක තියාගන්න. ශ්ලෝකයක් කියන්නේ මොකද්ද? ගාතාවක් කියන්නේ මොකද්ද? කාටද පුළුවන් ශ්ලෝකයක් කියන්නේ මොකද්ද කියලා, ගාතාවක් කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්? මොකද්ද අද ශ්ලෝක සහ ගාත අතර තියෙන වෙනස? එදිනිත් දිනුගි ශ්ලෝක සහ ශෝකවල තියෙන දුකෙන් ඉන්නවා. ගාතාවක් තාලයක් තියෙනවා, ශෝකෙ තාලයක් ෂුවර්ද? නෝ. ආටද පුළුවන් කියන්නේ මේ දෙක අතර වෙනස ශ්ලෝක සහ ගාත? මම ඔයාලට කියන්න මෙන්න මෙහෙම. එතකොට ඔයාලට තාඩින්ග තේරෙයි. දෙකේම තියෙන කවි අද වෙනස පෙළි හතර කවි තියෙන්නේ ගාතාවල ශ්ලෝක. පුතාද මං කර කවුරුවත් දන්නේ නෑ වගේ මට පේන විදියට දැනගන්න. අපේ කෙලින්ම අංගවන නෑ නෑ නෑ. හරි, අද දැනගන්නකෝ. ගාතවලට මොන ගාතවල මොන මොන භාෂාවක් තියෙන්නේ? මොකද ගාතවල මොකද කිව්වේ? සරල වචන තියෙන්නේ, ශ්ලෝකවල සංකීර්ණ වචන. හරි, මට හසාවේ නැහැ. හරි පුතා, මේ බලා ගන්න හොඳට අහගන්න මේ කියන කාරණා. ticket මතක තියාගන්න, ඔගේ ජීවිතයට එකතු කරගන්න. පුතේ ශ්ලෝකයි ගාතයි කියලා කියන්නේ දෙකේම තියෙන කවි. එතකොට ශ්ලෝක කියලා කියන්නේ මොකක්ද? සංස්කෘත භාෂාවේ තියෙන. ගාථා තියෙන්නේ පාලි භාෂාව. හරියට, හරි. කවුද කිව්වේ අර? රන්සන්. හරි, රන්සන්. එතකොට ගාථා තියෙන්නේ මොනවයින්ද? පාලි. මේ භාෂා දෙක අපි පැරණි භාෂා දෙකක් ලංකාවේ නේද? අපි හරිද? බෑ, එතකොට පාලි භාෂාවෙන් තියෙන්නේ ගාත, සංස්කෘත දෙකේම තියෙන කවි තමයි. හොඳට මතක තියාගන්න, හොඳේ. සටහන් කළම තියාගන්න, ජීවිතේට පස්සේ ඉගෙන ගන්න තියන්න එපා මේ. සංස්කෘත භාෂාවෙන් තියෙන ශ්ලෝක, පාලි භාෂාවෙන් තියෙන ගාත. ඒ කියන්නේ දෙකේම තියෙන කවි. ඒ කවි ටික සංස්කෘත භාෂාවෙන් අපි තියෙනවා නම් අපි ඒකට කියනවා ශ්ලෝක කියලා. ඒ කවි ටික පාලි භාෂාවෙන් තියෙනවා නම් අපි කියන එකට ගාත කියලා. ධම්මපදය කියන්නේ ගාත, පාලි භාෂාවෙන් තියෙන්නේ. තේරුණාද? ඔන්න වෙනස. වෙනස මතක තියාගන්න. ආයි ආයි පස්සේ පස්සේ මේ ඉගෙන ගන්න තියන්න එපා. දැන් අද මොන්නේ එකතු කරගන්න තමන්ගේ ජීවිතේට. පාලි කියන්නේ මොනද, ශ්ලෝක කියන්නේ මොනද, ගාත කියන්නේ දෙකම දෙකේම තියෙන්නේ කවි. හැබැයි ඒ කවි තියෙන භාෂාව අනුව තමයි අපි තීරණය කරන්නේ ඒක ශ්ලෝකයක් කියන්නේ මොකටද, ගාතාවක් කියන්නේ මොකටද කියලා. එතකොට දැන් අපේ මව් භාෂා දෙකක් මේ පාලි සංස්කෘත කියලා කියන්නේ. මේ භාෂා දෙක දැන් පාවිච්චි කරනවද? නැත්. පාවිච්චි කරන්නේ නැහැ. එතන මේ භාෂා දෙකට පාවිච්චි කරන්නේ නැති අජීවි භාෂා දෙකක් නිසා මේ භාෂා දෙකට වෙන නමක් කියන. මොන භාෂා කියලාද මේවට කියන්නේ? මල භාෂා. හරිය, කවුද කිව්වේ? මං කැමති ඒකේ උත්තර දෙන්නේ කවුද කියලා දැනගන්න. ලස්සිනි. ලස්සිනි. හරියට, හරි ලස්සිනි. මේවට අපි කියන මොන භාෂා කියලාද? මල භාෂා කියලා. ඇයි මල භාෂා කියන්නේ? පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කවුරුවත් පාලියෙන් කතා කරන්නේ නැහැ නේද? එහෙම කතා කරන්නේ දහම් පාසල යන දහම් පාසල නේද දන්නව? අපි දහම්මම දහම් පාසල වැඩ කරන සම්බන්ධ දහම් පාසලේ අපි ඉතින් ඔන්න කතා කරන්නේ අර පාලි ටිකක් අක්ෂර මාලාත් එක පාලි ටිකක් උගන්නු නේද? අහං කියන්නේ මොකද්ද? මයං කියන්නේ මොකද්ද? දවසරේ තියෙනවා සර් පාලි. තියෙනවා තියෙනවා තියෙනවා. ඔසර තියෙනවා මම උගන්නන්නේ සම්බන්ධ දන්නව. මේ අහං කියන්නේ මොකද්ද? මයං කියන්නේ මොකද්ද? ඒ ටික උගන්නන්න. හැබැයි අපි ඔයගොල්ලෝ කවුරුත් හම්බුනහම නේද දහම් පාසලේවත් කවුරුවත් පාලියෙන් කතා කරන කෙනෙක් නේ? සංස්කෘතයෙන් කතා කරන කෙනෙක් නේ? ඇයි ඒවා ඒවා මල භාෂා. ඒවා මල භාෂා නිසා. ඔබදේ සංස්කෘත වලටයි පාලි වලටයි අක්ෂර මාලා තියෙනවා. වෙන වෙනම තියෙනවා.
අක්ෂරමාලා දෙකක් පෙන්වෙනවා තියෙනවා පාලි වලට වෙනවා අක්ෂරමාලා තියෙන සංස්කෘත දැන් අපි අපි සිංහලනේ දැන් ඔයා දන්නවා අපි අපේ භාෂාව සිංහල මේ භාෂාව සිංහල මේවා අපේ මාතෘ භාෂා දෙකක් තමයි සංස්කෘතයි පාලි මේවා අපේ සිංහල භාෂාවට කලින් ආපුවා තොරේ මේ මේ භාෂා දෙකට පස්සේ තමයි සිංහල භාෂාව බිහි වෙන්නේ මේවායි බලපෑම එතකොට අපි දන්නවා මේ සිංහල භාෂාවේ අක්ෂර මාලාවේ තිබුණු ඇත්තටම අකුරු 32යි. අපේ භාෂාවේ අකුරු 32යි තිබ්බේ. අපේ භාෂාවේ අකුරු 32ක් තිබුණට අපි අකුරු 60ක අකුරු 60ක් 60ක් අකුරු 60ක තියෙන වචන පාවිච්චි කරලා ලිව්වා. ඒ කියන්නේ පාලි භාෂාවේ වචනත් ලිව්වා සංස්කෘත භාෂාවේ වචනත් ලිව්වා. හැබැයි අක්ෂර මාලාවේ අකුරු 32යි. අන්න ඒක පස්සේ කතා කරනවා. ඊට පස්සේ මොකද උනේ? දැන් පසුව කතා කරා සංස්කෘත භාෂාවේ වචනත් අපි ලියනවා පාලි භාෂාවේ වචනත් ලියනවා හැබැයි ඒ භාෂාවල තියෙන අකුරු අපි අක්ෂර මාලාවට එකතු කරගෙන නැහැ නිසා මෙන්න මේකට මොකද කරේ මේ 32ට තව 22ක් එකතු කරලා හදාගත් අක්ෂර මාලාවක් අකුරු 54 මේ 22 කියලා කියන්නේ පාලි සංස්කෘත කියන භාෂා දෙකේ පාලි සංස්කෘත කියන භාෂා දෙකේ අකුරු එකතු කරලා හදාගත්තු අකුරු ටිකක් තමයි ඔයගොල්ලෝ 54 කියලා ගන්නෙ ඊට පස්සේ 54 න් නූතන 1990 න් පස්සේ තවත් මේ 54 එකතු කර ගන්නවා ලකුණු අකුරු 6 එකතු කරලා ඔන්න වර්තමානයේ අකුරු 60ක අක්ෂර මාලාවක් අපි භාවිත කරනවා මේ අක්ෂර මාලාවේ වෙන්නේ හිමයි සිංහල අක්ෂර මාලාවේ අකුරු 32යි මේකට පාලි සංස්කෘත භාෂාව වලින් ආපු අකුරු 22 කුත් එකතු කරලා 54ක් කර ගන්නවා මේ 54 පස්සේ තව අකුරු 6ක් එකතු කරලා ගජරදප කියන සංදක අකුරු 5 සහ උපදිමානිය නැත්නම් උපත්මානිය නැත්නම් ෆ අකුරු කියන අකුරු එකතු කරලා අකුරු 60ක් කරගෙන තමයි දැන් එනවා චුට්ටි කාරණා පොඩි කාරණාවක් උනත් හරි වටින දෙයක් මේක. උදා ශ්ලෝක කියන්නේ මොනවද? ගාත කියන්නේ මොනවද කියන එක අදම ඔයාගේ ඔළුවට එකතු කරගන්න. ශ්ලෝක කියන්නේ සංස්කෘත භාෂාවෙන් ලියවිච්ච ඒවාට. ගාත කියන්නේ පාලි භාෂාවෙන් ලියවිච්ච ඒවාට. දැන් හැමෝටම පැහැදිලිද මේ කිව්ව කාරණාව මුළු ජීවිතේටම? පැහැදිලි සර්. හරි අමතක කරන්න බෑ හොඳද? අත්‍යවශ්‍යයි මේක. අමතක කරන්න බෑ කිසි කෙනෙක්. ආයි ශ්ලෝකයක් කියන්නේ මොකද්ද? ගාතාවක් කියන්නේ මොකද්ද කියලා. අපි යමු නැවත පොඩ්ඩක් පොතේ තියෙන වචන ටිකට අවධානය යොමු කරන්න. එතකොට ඔන්න පිරිත් ගාතාවක් හෝ ශ්ලෝකයක්. ඔබලන්ට පිරිත් ගාතාවක් හරි මේ මතකයි නේද? පිරිතක් හරි කියන්න පුළුවන් නේද? දන්නේ ඉන්නවද පිරිත් කියන අය නෑනේ. මේ ළමයි නේද? නේද? මංගල සූත්‍රය පුළුවන් ඒක හොඳයි නේද සාමාන්‍යයෙන් පිරිත පටන් ගන්නකොට මෙන්න මෙහෙම පටන් ගන්න නේද ඒවං මේ සුතං ඒකං සම්යම් භගවා සාවත්තියං විහෙරති ජීතවනේ අනාථ පින්නිකස්ස ආරාමේ අතකු අඤ්‍යතර මෙහෙම පටන් ගන්න අහලා තියෙනවද කවුරු අවුල මේ මේ ඒ හැම ඒ කියන්නේ දැන් බලන්න දැන් ඒ පාලි භාෂාවෙන්දී පාලි භාෂාවෙන්දී ඒ උච්චාරණයක් තියෙනවා දැන් ඔගොල්ලෝ නිකන් බලන්න ඔගොල්ලෝ ටිකක් ওই පිරිත් එහෙම රැට එහෙම අහන අවස්ථාව ලැබුණා මේ වෙලාවේ සාමාන්‍යයෙන් මම මේ කියන වර්ගයේ පිරිත් කියන වෙලාව ගොඩක් වෙලකට හොඳට නිදා ගන්න වෙලාව. රැ අපි සාමාන්‍යයෙන් ওই උදේ දෙකට එකමාට දෙකට විතර වගේ පටන් ගන්න උදේ ආටානාටි කියලා සූත්‍රයක්. සූත්‍රය පටන් ගන්නවා ආටානාටි කියන. ඒ ආටානාටි කියන සූත්‍රයේ ගොඩක් වෙලාවට සමහර ප්‍රදේශවල ගායනා කරනකොට නැත්නම් ඒ ගාත උච්චාරණය කරනකොට ඒවායි අකුරු ඉතාම බැරෑරු ලෙස උච්චාරණය. තේපිකෝ යක්කෝ කියලා. මේ වගේ බැරෑරු ලෙස නැත්නම් ගැඹුරින් ඒ වචන උච්චාරණය කරනවා, හණු උච්චාරණය කරනවා. විශේෂයෙන්ම අර ආටානාටිය වගේ සූත්‍රයක් මොකද උදෑසන. දැන් ওই ගොඩක් වෙලා රෑ 11, 12 විතර වගේ එනකොට පිරික්කේ ආන්න අපු කට්ටිය නිදා ගන්න පටන් ගන්නවනේ. හරි දායි ටිකක් ඊට පස්සේ නිදා ගන්න පටන් ගන්නවා. උදේ දෙකමාර එකට දෙකමාර විතර පටන් ගන්නවා ආටානාටිය කියන්නේ පිරිත් කියන අය. හරි ඒක තමයි එතකොට ඒක නිසා මේ දැන් අර පාලි වල තියෙන ගැඹුරු වචන තමයි මේ මහ ප්‍රාණ අකුරු හරියට උච්චාරණය කිරීම ගාතවල ඉතාම වැදගත් සම්මුතියක් මතක තියාගන්න ඕන කාරණා හරි එතකොට මේ බලන්න පිරිත් සහ පිරිත් ගාතාවක් හෝ පිරිත් පිරිත් ගාතාවක් කියන්නේ පිරිත් තියෙන පාලි නිසා ශ්ලෝකයක් කියලා කියන්නේ සංස්කෘතයේ තිබෙන නිසා සජ්ජායනා කරනවා කියලා කියන මතකයෙන් කියනවා කියන අදහස. හරිද?
මම ඊළඟ දවසේ යවුවත් කියන්න පුළුවන් වෙනවා. පුතා කාට හරි පුළුවන් ද පුරා විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියන්න? මොකටද පුරා විද්‍යාව කියන්නේ? කැනීම්. ආ කැනීම්. පුරා විද්‍යාව කියන්නේ කැනීම් වලටද? පෞරාණික වස්තුන් පිළිබඳව. අන්න හරි. පෞරාණික වස්තු නේද? අපේ කියන ඉතිහාසයට අදාළ ඉතිහාසයේ පිළිබඳව අධාරණ විද්‍යාවට අපි කියන ඉතිහාස කැණීම්මාත් සාධාරණ විද්‍යාවට කියන පුරා විද්‍යාව. ඉතිහාස කැණීම්මාත් ඉතිහාසය කැණීම්මාත් කරන පුරා විද්‍යාව පෞරාණික විද්‍යාව. එතකොට මේක තියෙනවා පුරා ඔන වචනේ පුරා විද්‍යාව පශ්චාත්තුපාදි. ඒ මොකක්ද? අද පශ්චාත්තුපාදියක් කියලා කියන්නේ දැනගෙන ඉන්නේ අපි නිකන් දාලා අදහසක් නේ මේ වචන කිව්වට දක්වල තියෙන නිසා අහගන්න. දැන් ඔබ කවද හරි විශ්වවිද්‍යාලයට යනවද? මම විශ්වාස කරනවා මෙච්චර මහන්සිලා විශ්වවිද්‍යාලය අනිවාර්යව ඔගොල්ලෝ හැමෝම යනවා. හරිද? ඒතර ඔය යන අය බොහෝ වෙලාවට එක්කෝ වෛද්‍යවරියක් නැත්නම් වෛද්‍යවරේ නේද වෘත්තිය ඒවා ඒව නැත්නම් ඉදිරිවරේ කරකාධිකාරීවරේ එහෙම මොනවා හරි ශිෂ්ට කෙනෙක් නීතිඥවරියක් වරේ ඔය වගේ මොකක් අපි යන්නේ. يعني ඒවා තමයි සාමාන්‍යයෙන් අප සමාජයේ තියෙන උසස්ම නැත්නම් ටිකක් ඉහළ වෘත්තිමය සභා වෘත්තීන් වලට ගන්න පුළුවන් ඒවා. නැත්නම් විශ්වවිද්‍යාලෙ ගියහම ওই හැම එකකම විශ්වවිද්‍යාලෙ ගියොත් ඔයාලට ලැබෙන උපාධිය තමයි ඉස්සෙල්ල ලැබෙන උපාධිය තමයි මේ මොයිගාව තියෙන පස්සේ ප්‍රථම උපාධිය. ප්‍රථම උපාධිය. ඔතේ හොඳට අහගන්න හොඳ ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලය යන බලාගෙන ඉන්න අවුරුදු 5 නෙමෙයි. 10 විතර ගෙනෙත්. හරිද? එතකොට විශ්වවිද්‍යාලයට ගියහම දැන් ලංකාවේ අධ්‍යාපනයේ එක ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ අනේ එක ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය දක්වාම අපිට ඉගෙන ගන්න තියෙන නොමිලි. දැන් මම එහෙම ඉගෙන ගත්ත කෙනෙක්. එක ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය දක්වාම මම ඉගෙනගෙන තියෙනවා. ඒතර මම ඉගෙන ගත්තේ නොමිලි. ලංකාවේ තියෙන්නේ නොමිලි ඉගෙන ගන්න තියෙන ඔච්චරයි. මෙන්න මේ උපාධිය කවුරු හරි ගත්තොත් ඒ කියන්නේ පළවෙනි උපාධිය ඉස්සෙල්ලම ගන්න උපාධිය ප්‍රථම උපාධිය. ප්‍රථම උපාධිය ගනිම කියවට පුළුවන්. ඊට පස්සේ ඒ කියන පශ්චාත් උපාධියට යන්න. පශ්චාත් උපාධි. පශ්චාත් උපාධි. පශ්චාත් එන්න ඉතින් ඔන්න මතක තියාගන්න ඔයා. එක වසරේ ඉඳලා ප්‍රථම උපාධිය දක්වා විශ්වවිද්‍යාලය දක්වා වෙන හැම කෙනෙක් නොමිලි අධ්‍යාපනය ලැබෙනවා. ප්‍රථම උපාධිය ගැනීම තමයි පශ්චාත් උපාධිය ලැබෙන්නේ. පශ්චාත් උපාධිය කියලා ගන්න ප්‍රථම උපාධිය පස්සල ගන්න පුළුවන් තියෙන එකක්. හැබැයි මේක ගන්න නම් මුදල් ඕන. මේක නොමිලේ දෙන්නේ නැහැ රටින්. මුදල් ඕන සල්ලි දෙන කෙනෙකුට ප්‍රථම උපාධිය කරලා රැකියාවක් කරන අතරතුර පශ්චාත් උපාධිය කරන්න පුළුවන්. මේ පශ්චාත් උපාධියක් සාමාන්‍යයෙන් උපාධි කීයක් තියෙනවද? උපාධි කීයක් තියෙයි කියලා අහන්නේ පුතා මොකද්ද උපාධි කීයක් තියෙද කියලා අදහස් කරන්න මොකද්ද? ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ගන්න පුළුවන් උපාධි ගන්න. ආ උපාධිද? විවිධ වර්ගයේ උපාධිද? මම පටන් ගත්තේ අපි වෛද්‍ය උපාධිය ඔන්න අපි කියන සම්මලේ ලංකාවේ ඉහළම උපාධිය තමයි වෛද්‍ය උපාධියනේ. වෛද්‍ය උපාධිය. හරිද? වෛද්‍ය උපාධිය තියෙනවා. ඊට පස්සේ ඉංජිනේරු උපාධිය තියෙනවා. ඊළඟට නීති නීති LLB එකක නීති උපාධිය තියෙනවා. හරිද? ඊළඟට කලා උපාධිය තියෙනවා. ගණකාධිකරණ උපාධිය තියෙනවා. නේද? ඊළඟට BST අපි කියනවා මේ අපි කියන මොකක්ද ඒක? කම්බමේ පරිගණක උපාධි මේ වගේ විවිධ වර්ග උපාධි තියෙනවා. උපාධි ගාණ මෙහෙම කියලා කියන්න බෑ නමුත් විශ්වවිද්‍යාලෙ ගියොත් විශ්වවිද්‍යාලයෙන් ලැබෙන උපාධියක් තමයි ඉගෙන ගන්න ශ්‍රේෂ්ඨ දාන. විවිධ ඉතිහාසය පිළිබඳ උපාධි විවිධ උපාධි තියෙනවා ලංකාවේ. හරිද? මේ ප්‍රථම උපාධි දක්වා ඉගෙන ගන්න තියෙන්නේ. එතන විශ්වවිද්‍යාලය යන පුළුවන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ගන්න පුළුවන් ආකාර දෙකයි. එකක් තමයි එයා හොඳට ඉගෙනගෙන ගිහිල්ලා උසස් පෙළ කරලා උසස් පෙළ විභාගයේදී පළවෙනි වතාවේ හෝ දෙවෙනි වතාවේ හෝ තුන්වෙනි වතාවේ අවස්ථා තුනයි දෙන්නේ නොමිලි ඉගෙන ගන්න. පළවෙනි වතාවේ හැර දෙවෙනි වතාවේ හැර දැන් දෙන එක මම කියන්නේ තුන්වෙනි වතාවේ හෝ උසස් පෙළ කරලා ඉහළම ලකුණු ගන්න අය තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. දැන් අපේ කාලේ 2ක් 3ක් විතර තමයි විශ්වවිද්‍යාලයට ගත්තේ කොච්චර විභාග ලිව්වද? දැන් නම් සාමාන්‍යයෙන් එක වැඩි ප්‍රතිශතයක් ගන්න 15 විතර වගේ පවන්න. ඉහළ වගේක් ගන්නවා. එතකොට එහෙම තමයි විශ්වවිද්‍යාලය. දැන් විශ්වවිද්‍යාලය නොගියයි කියලා නෑ. විශ්වවිද්‍යාලය නොගියයි කියලා නෑ උපාධිය ගන්න පුළුවන්. يعني උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය යන්න ඕනම නෑ උපාධියක් ගන්න. මුදල් ටිකක් තියෙනවා නේද රැකියාවක් කරන අතරතුර. හැබැයි උසස් පෙළ කරලා තියෙනවා නේද ෆවුන්ඩේෂන් එක පිළිවිද තමයි ඒක කරලිවෙන්නේ. ඕනම පුළුවන් උපාධියක් ගන්න.
සල්ලිවටත් උපාධි ගන්න පුළුවන්. හැබැයි ඒකත් ටිකක් අමාරු නිකන් මේ සල්ලිවට උපාධි ගන්නවා කියලා කියන්නේ ගියහම කඩින් නිකන් බඩු ගන්නවා වගේ ගන්න බැහැ. ඒකට වියදම් කරන්න ඊළඟ උපාධි ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ මම යෝජනා කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න උසස් පෙළ දක්වා හොඳ ටික ඉගෙනගෙන ඉවරලා ඉහළ උපාධිකට යන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම බෙට්. හරිද? හරි. ඒක ඔන්න මතක තියාගන්න පශ්චාත් උපාධි කියලා නම් එහිම එකක්. පශ්චාත් උපාධි කියලා කියන්නේ එහිම එකක්. උපාධියෙන් පස්සේ ගන්න ප්‍රථම උපාධියෙන් පස්සේ ගන්න එක. හරිද? දැන් මේ පශ්චාත් උපාධි වල තියෙන විශේෂ ලක්ෂණය තමයි පශ්චාත් උපාධි කරනකොට පරේක්ෂණ කරන්න. ශ්‍රේෂ්ඨ පරේක්ෂණ කරන්න. ශ්‍රේෂ්ඨ වාර්තාලියන හැම එකක් මේ මේ පුරාවිද්‍යාව විතරක් නෙවෙයි. පුරාවිද්‍යාව විතරක් වෙන ඒවත් තියෙනවා. ඕන උපාධියකදී පශ්චාත් උපාධි කරනවා නම් ඒකට රිසර්ච් එකක් කරනවා කියලා කියන්නේ ඒ වගේ එකක් කරන්න ඕන. මේ කියන්නේ අන්න ඒක. හරිද? හරි. එතකොට දැන් බලන්න මේ තියෙන්නේ මේ දෙවින පත්‍රයේ පළවෙච්ච කොටස. මේකේ තියෙන වචන ටික කතා කරලා ඉවරලා මම මේ පැහැදිලි කිරීම කරන්නම්. දෙවින පත්‍රයේ පළවෙච්ච කොටසක් මේ තියෙන්නේ. එතකොට ආයතනය මගින් ද සීගිරි ප්‍රතිසිතු කළ ගවේෂණ ගවේෂණවලදී කාට හරි පුළුවන් ද ගවේෂණ කියන වචනේ අර්ථය කියන්නේ? යම් ගවේෂණ කියන වචනේ කාට කියන්න පුළුවන් අදහස? ගවේෂණ ගවේෂණය කරන කිසි දෙයක් පිළිබඳව ස්ථානයකට ගමන් කිරීම ගවේෂණය ගවේෂණය කියලා කියන්නේ මනාව සෙවීම කියන අන්න හරි යම් දෙයක් පිළිබඳ සඳමි යම් දෙයක් පිළිබඳ ගැඹුරින් සොයලා බලන එකට ගවේෂණය කියන්නේ. ওই ගවේෂණය කියන වචනේ එන්නේ අපේ සංස්කෘ මේ කුෂිකර්මාන්තයත් එක්ක. ඉස්සර ඔබල දන්න ගොපල්ලා කියලා එන්නේ ගොපළු දරුවෝ. ගොපල්ලා කියලා කියන්නේ ගොපල්ලා කියලා කියන කාටද? ගවයින් බලා ගවය සාමාන්‍යයෙන් මහා ගව පට්ටි ඉන්නේ විශාල පිරිසක් පිළිපින්නේ ගැට ගහලෙන් බලන්නේ කවුරු එක්කෙනෙක් දෙන්නේ කෝක බලාගන්නේ අර ගව පල්ල කියන කියනවා ගවයන් බලා ගන්න කියලා. මේ අතරින් එක්කෙනෙක් දෙන්නේ සමහරලාට මොකක් වෙනවද වනාන්තරයට නැති වෙලා ඒ කියන්නේ වනාන්තරගත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එතකොට අන්න එහෙම වනාන්තරගත වෙච්ච අවස්ථාවක නැති වුණ අවස්ථාවක එයාව හොයන්න වනයේට යනවා. ගවයා සොයන්න වනයේට යනවා වනාන්තරගත යනවා. ඒත් අන්න ඒ ගවයා සොයන්න යන අදහසින් තමයි ගවේෂණය කියන වචනේ එන්නේ. මනාව සෙවීම වනාන්තරයේ තුල එයා ඉන්නවා කියලා මනාව සොයන එක තමයි ගවේෂණය කියලා මේ වචනේ එන්නේ. ගවයන් සේවීම කියන්නේ ගවේෂණය කියන වචනේ අදහස. හරි. හරි. දැන් ගවය බර පාදක ගාගෙන තිබිය වැදගත්තේ සීගිරි නිම්නේ. මොකද පුතා නිම්නේ කියලා කියන්නේ? නිම්නේ මේ මම ආපු අහන ඕනේ. නිම්නේ මොකද නිම්නේ කියලා? සර් දියල්ලක් ආසන්නේ වගේ දියල්ලක් ආසන්නේ නිම්නේ කඳු කඳු වල කඳක් මැද්දේ යන ස්කන්ධක පීඩි තැනිතලාවක් නෑ. ස්කන්ධක පීඩි තැනිතලාවට අපි වෙන නමක් කියලා තියෙනවා. මොකද්ද කිව්වේ? සානුව. 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 ඒකට කියන්නේ සානුව කියලා. කඳු දෙකක් අතර පීඩි ස්ථාන. අන්න ඒ වගේ එකක් හරියට. නිම්නේ කියලා කියන්නේ සා. කඳු දෙකක් අතර පීඩි සමතලාවීමක්. දෙකක් අතර පීඩි සමතලාවක්. කපොල්ල කියන්නේ කපොල්ල කියන්නේ කඳු දෙකක් අතර පිට මේ මේ ඇතුළ වෙන මේ අවස්ථාවක. ඔතන නිම්නේ කියලා කියන්නේ සාමාන්‍ය පහත් බිම් ප්‍රදේශයක් වගේ. කන්නේ තමයි මිටියාවත කියලා අපි ඔකට කියනවා. ඒ කියන්නේ මේ කඳු දෙකක් අතර පිට තැන් තලාව කියන එකත් හරිය ටිකක්. කඳු දෙකක් අතර තියෙන පීටි පිට තැන් තලාව කියන එකත් ටිකක් උත්තරේ හරි. හරිද? හරි. එතකොට නිම්නේ කියන්නේ අලකොළ වැව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති උඳුන් හා ඒ ආශ්‍රිත ආශ්‍රිත කියන වචනේ අර්ථය මොකක්ද? මොකක්ද ආශ්‍රිතව කියලා කියන්නේ? ප්‍රදේශයේ ආශ්‍රිතව නැත්නම් අපි කියන්නේ ආසන්නේ. ආසන්නේ ආසන්නේ වගේ එකක් නේද? ආසන්නේ වගේ එකක් ලැබී ඇති යබුර. යබුර කියන්නේ මොනවද පුතා? යබුර කියන්නේ මොනවද? අවුත් දන්නේ යබුර කියන්නේ මොනවද කියලා ලකුණු කරගන්න මේ හොඳේ. යබුර යබුර කියන්නේ මොනවද? දන්න බප්පේ නැහැ. යබුර කියලා කියන්නේ යකඩ මිශ්‍ර පස් වලට තමයි යබුර කියන්නේ. ලියාගන්න තියෙන හොඳයි. යබුර කියලා කියන්නේ යකඩ මිශ්‍ර පවතින මිශ්‍ර පස් වලට.
Jabar. මොකද බුදා? ජබර් කියන්නේ යකඩ මිශ්‍ර පස්වලට. හරිද? හරි. ඊළඟට ඔය ඊළඟට උදුල කියන්නේ මොකද්ද? උඳුරට වෙන නමක් කියන්නේ? උඳුරට වෙන නමක් කියන්නේ? මොකද්ද ඒ? නෑ නෑ. ඒ උඳුර නෙමෙයි මේ කියන්නේ. පෝරණුව නැත්තම් අපි කියන ඔකට ලිප කිව්වත් කමක් නැහැ. ගිනිදළවන ස්ථානය වගේ එකක් නේද? ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ හාත් කියලා නේද කියන්නේ? හාත් කියන්නේ. ඊළඟට සරල පොල්ලේ. හාත් කියන්නේ. ඊළඟ වචන තමයි උඳුන්. උඳුන් එක හරි ගත්තනේ. ඊළඟට විෂ්කම්බය කියන්නේ මොකද්ද? විෂ්කම්බය විෂ්කම්බය කියන්නේ මේ මුළු ප්‍රමාණය ඩයිමීටර් කියලත් කියන විෂ්කම්බය. වෘතයක නේද? එක තැනක ඉඳලා අනෙක් පැත්තට කෙලින්ම අද නිරට විෂ්කම්බය කියන ඒ අතර කියන්නේ මේ කොනේ ඉඳලා අනෙක් කොනට තියෙන දුර විෂ්කම්බය කියන්නේ. හරිද? අන්න හරි දුර ප්‍රමාණය විෂ්කම්බය. හරිද? ඒතකොට දැන් මේ කොටසේ තියෙන්නේ මේ පුවත්පතකින් පුටාගත්තු වර්තමාන විහාර දින වචන ටිකක්. වචන ටික රචනා කරලා තියෙන කොටසක් නේද? ඒක සරලයි අපිට හොඳට තේරෙනවා. මේ අමුතු වචන ටිකුත් තියෙනවා. මම ඉස්සක් දන්න වචන ටිකුත් තියෙනවා. ටිකක් අපි අවබෝධ කරගත්තා. මේක ලේසි. හරිද? එතකොට අපි යන්නේ ඊළඟට තව කොටසක් තියෙන මේ පුවත්පත් වார்த்தාවට අමතරව බලන්නකො මෙන්න මේකේ වචන. මේකේ තියෙන සංස්කෘත වචන බහුල ගොඩක් තියෙනවා. සංස්කෘත වචන ගොඩක් තියෙනවා. මෙන්න මේ පාඩේ අදහස් මේක ටිකක් හොඳට බලාගන්න මේකේ වචන ටික විශේෂ අවධානය කරන්න. පුතේ නීල වර්ණ කියන්නේ මොකක්ද? ඉක්මන් කළා මේ කියෝගෙන. නීල වර්ණ කියන්නේ මොකක්ද? නිල්පාට පතන නිල් පාට. නීල වර්ණ කියන්නේ නීල වර්ණ කොළපාට නෑ. නීල වර්ණ කියලා තද තිරගාරයි. නීල වර්ණ කියලා නිල් පාට. තද නිල් පාට කියන එක බොඳ වෙලා නේද පුතා? හරි නිලවර්ණ. නිලවර්ණ කියන තද නිල් පාට මේ ටික නම් ලකුණු කරගන්න මොන ඕගොල්ලෝ. මේ ටික යාගේ නිබන්ධනේ තියෙන ඊළඟ ටිකේ නිලවර්ණ කියලා තද නිල් පාට නිලවර්ණ. ඊළඟට ආස්තරණ එක කියලා කියන්නේ මොකක්ද? පොතේ තියෙන එක ඇතිරිල්ලක් නේද? ඇතිරිල්ලක් කියන එක ආස්තරණ කියන්නේ ලැමිනේෂන් කියලා කියන්නේ නැත්නම් කවර ස්ප්‍රේ කියලා කියන එකට. ඊළඟට අපි ගත්තොත් එහෙම ඇතිරිල්ල ඇතිරිල්ලක් ඕ නිලවර්ණ ඇතිරිල්ලක දිව්‍ය ඍෂිවරයෙක් ඍෂියෙකු ඍෂියෙකු කියලා කියන්නේ තාපසේ නැත්නම් මුනිවරයෙක් කියන දස් තාපසේක් නැත්නම් මුනිවරයෙක් සංස්කෘත භාෂාවෙන් තමයි ඍෂිවරයෙක් කියලා කියනවා නේද? හරි ඊළඟට මෙන් පෙන්වෙයි මේ කවරෙක්ද? ආශ්චර්යයි. ආශ්චර්ය කියන වචනේ අර්ථය මොකද්ද? පුදුමයක් කියන එක. පුදුමයක් කියන එක. පුදුමයක් කියන එක. ඊළඟට ඔහුගේ මුහුණින් රිදී රස ධාරාවක් එක්වන් ගල. රිදී රස ධාරාවක්. ඒ කියන්නේ අන්න ඔව් පුතේ දින එක බලා ගන්න. වයිට් ස්ට්‍රීම් එකක් නැත්තම් අපි කියනවා එක දිගට ඇදහැලෙන සුදු පාට දිය දිය පාර නේද? එක්වන් එක්වන් කියලා කියන්නේ එකතු එකතු එක දිගට කියන එක. මතර මතක තියන්න එතන එක දිගට කියන එක හොඳ. ඉතින් දරදාලා එක දිගට ගල. එක්වන් කියලා කියන්නේ එක දිගට කියන එක දිගට. ඊළඟට ධූම වර්ණය කියන්නේ මොකද්ද මතක? ඒත් ඔහුගේ ධූම වර්ණය. ධූම වර්ණ අඳුරු පාට නැත්නම් අපි කියන ධූම පාට නැත්නම් අපි කියන්නේ ඒ වගේ දසක්. ධූම වර්ණ පොරෝණය. පොරෝණය අපි නිදා ගන්නකොට එහෙම පොරව ගන්නන්නේ හොඳ රේ පොරවන රෙද්ද සිර වසා ගන්න පුළුවන් රෙද්ද. හරිද? මදකුදු. මදකුදු කියලා කියන්නේ ටිකක් පොඩ්ඩක්වත් ටිකක්වත් පොඩ්ඩක්වත් තෙමුණු බවෙක් නොපෙනේ
බලව බලව වර්ණ සම්පත්තිය. වර්ණ සම්පත්තිය කියල කියන්නේ සම්පතක් ලෙස සැලකෙන ශරීරයේ අන්න හරි, සම්පතන්ස ශරීර පාට නැත්නම් කියනවා ශරීරයේ වර්ණේ, මේ සිරුරේ ලස්සන පාටින්, හරිද? වර්ණ සම්පත්තියෙන් දිනනුයේ ඔහුගේ ආස්තර නොහොත් පාරිශුද්ධ. පරිශුද්ධ මොකද? පරිශුද්ධ කියන්නේ ලේසි, පරිශුද්ධ පිරිසිදු කියන්නේ පිරිසිදු පිරිසිදු, පරිශුද්ධ කියන්නේ පිරිසිදු නේද? ක්ලීන් කියලා වාක්‍ය අධ්‍ය, හරිද? පිරිදු ආකාශය දැයි විනිශ්චය කරන පිණිසමෙන් ඒ දීප්මතු නේත්‍ර යුග්මය. යුග්මය මොකද? යුග්මය කියන්නේ දෙක නේද? ඩබල් ඩබල් කියන එක, ඩබල් කියන දෙක වරින් වරකට යොමු කෙරෙයි. ඔහුගේ මුහි පළල නාසා දෙපසේ වූ රැලි පෙළ කවර ප්‍රීතියෙද්ද? මොන වගේ සතුටක්ද කියන එක. තෙල, තෙල කියලා කියන මොකද බතාවද? තෙල ආස්තරණයක් නොවේ. මොකද්ද මේ කියන්නේ? තෙල ආස්තරණයක් නොවේ කියලා කියන මොකද්ද? ඔහු ආස්තරේ නෑ පුතේ. තෙල කියලා කියන්නේ ඔතන මේ නැත්තං ඒ, ඒක ආස්තරණයක්. ඒක මොකද අපි ආස්තරණයක් කියමු මොකද්ද පුතා? ඇතිරිල්ල. අන්න හරියි. තෙල ආස්තරණයක් නෙවෙයි, ඒක ඇතිරිල්ලක් නෙවෙයි. අභිනව. අභිනව කියලා කියන්නේ අලුත්. අලුත් අභිනව කියලා කියන අලුත් කියන එක. අභිනව කියලා කියන අලුත් නව කියන දාහ. තෘණ භූමිකා, තෘණ භූමිය. අර කලින් කවුද කිව්වා නීල වර්ණ කියන කොළපාට කියන බෝ? ඒක තමයි මේ කියන්නේ. හරිද පුතේ? ඒ දිව්‍ය ඍෂියෙක් නොවේ, වෘද වූ මාර්ගිකයෙක්. වෘද කියලා කියන්නේ මහලු. මහලු, මහලු, මහලු මාර්ගිකයෙක්. අර රිදි දර රස ධාරාවෙන් නොවේ, අර රිදි පාට රස ජහලයක් නෙවේ. මූණ පුරාගෙන ලයවසාගෙන වයස් දක්වාගෙන යන්න ගලන්නා වූ රවුලය. රවුලය කියන්නේ වරින් වර අහස දෙසට හරවුණේ පැහැය මනන්නට. මනන්නට කියන්නේ, මනන්නට කියන්නේ මොකක්ද? ලේසි, මෙෂර් කරන්න, මැන බලන්න, මැන බලන්න, මැන බලන්න. ඔව්, මැන බලන්න, මැන මනන්නට කියලා කියන්නේ මැන බලන්නට නෙවෙයි. හොඳේ මෙෂර් කරන්න නෙවෙයි. දෙවියන්ට භක්තිය දක්වනු සඳහායි. ප්‍රීතිය මහත් බව හැබැයි සැබැයි ඔහු යනුයේ දෙවියන් මේ ලොවට පහළ වූ තැනදීම වඳින්නට පුදන්නට තමා දැස සඳ දුකින් මුදන ලෙස. මුදන ලෙස කියලා කියන්නේ නිදහස් කරගන්න, ගලව ගන්න කියලා. නිදහස් කරගන්න කියලා, ගලවා ගන්න කියලා. යතිනට මේ හේ මේ මෙහි මදක් ගමන් විඩාව දුරු කෙරේ. ටිකක් කරා මේ කියවුණු මාර්ගිකයා තමාගේ ශිතිල වූ, ශිතිල කියලා කියන පුතා ලිහිල් නැත්තම් අපි කියන ගුරුල් ස්ලික් ස්ලැක් කියලා වගේ අදහසක්. ප්‍රාවරණ අභ්‍යන්තරේ, මේ කියන්නේ ප්‍රාණ අභ්‍යන්තරේ කියලා කියන්නේ කොරෝණය තුලින්. අන්න හරි. කොරෝණය තුලින් සුවඳ තෙල් කුප් කූපියක්ද, රන්මිලක්ද? රන්මිලක්, රන්මිලක්, රන්මිලක් කියලා කියන මේ රත්තරන් කාසියක්. රත්තරන් කාසියක්ද, අනර්ගු රක්තමාණිකයක්ද? රක්තමාණික, රතුමැණිකක් මේ. රතුමැණිකක්, හරිද? රතුමැණිකක් ද ඇද ගත ප්‍රීතියෙන් පිරුණා වූ නේත්‍ර යුග්මයෙන්, නේත්‍රයෙන් ඇස් දෙකෙන්, ඇස් දෙකෙන් ඒ දෑ බැලීය. පෙරල පෙරලා බැලි, පෙරල පෙරලා බැලිය කියලා කියන වචන අදහස මොකක්ද? නැවත නැවත, නැවත නැවතත් බැලුවා. ගේන නැගෙන් කියන අදහස තමයි එතන තියෙන්නේ. හරිද? හරි. දැන් මේ කොටස පාලි, සංස්කෘත, සිංහල මිශ්‍ර භාෂාවක රචනා කරලා තිබුණා. හරිද? පැරණි වචන. මේක සාමාන්‍ය සිංහලයි. අපි නූතන විහාර භාවිතේ. මේකේ තියෙන පැරණි වචන බොහෝ රාශියක් පාවිච්චි කරලා පුරාතන සාහිත්‍යය. ඒත් ඔබට පේනවා මේ භාවිත භාෂා භාවිතයේ උච්චාරණ වෙනස්කම්, වචනවල වෙනස්කම් අපිට දක්නට ලැබෙනවා. ඊළඟ ශික්ෂා මාර්ගය. ශික්ෂා මාර්ගය කියලා කියන්නේ මොකද්ද පුතා? ශික්ෂා මාර්ගය කියලා කියන්නේ පොත. පොත. ඒකේ මොකද්ද වෙන්නේ? යහමඟ පිළිබඳ
චාරණ ගැටලු. චාරණ ගැටලු නේ මේක. ඇත්තටම මේකේ තියෙන ළමයාගේ මනෝවිද්‍යාත්මක උපදේශන. අපි කියනවා මේ මේකේ කරලා තියෙන ළමයාට මනෝවිද්‍යාත්මක උපදේශන අධ්‍යාපනයක් ළමයි. අධ්‍යාපනයක් ළමයි. ළමයට අධ්‍යා ශික්ෂා මාර්ග ශික්ෂණයට මාර්ග මග කියන අර්ථයෙන් තමයි මේක ලියලා තියෙන්නේ. මේක උච්චාරණය විදිහට ඇති උච්චාරණ වඩා මේක අදහස් කරලා තියෙන්නේ. ඔව් මේ මේක මේ මේ කොටස අපිට ගත්තේ භාෂා කවර ආකාරද කියලා උච්චාරණ වෙනස්කම් පෙන්න ගන්න. හරිද? හරි. ඊළඟට අපි මේ ටික පාඩම් කරගන්න තියෙනවා. මේවා වෙනම පාඩම් කරගන්නවා මේ ටික. මේ ලිස්ට් එකක් මේ ටික කවි ටික නම් අමාරුයි. කවි ටික ලිස්ට් නැහැ. මොකද මේවා පාඩම් කරනවා අපි පසුව. හරිද? හරි. මම කැමති පොඩි කොටසක් ඔයාට ඇද කළ දෙන්න මට විනාඩියක් දෙන්න. ආ පොඩි වෙලාවකින් මම නවත්තනවා පුතේ. අද හොඳ ඒක පසු බලමු. හොඳ දැන් මාරි මට සොයා ගන්න පසු බලමු අපි ඒක. මේ දැන් මම ගිය සතියේ ඔයගොල්ලන්ට නිබන්ධනේ මේ විශේෂණ පද සම්බන්ධ කොටස ලියන්න කියලා කිව්ව නේද? ඔව් සර්. දැන් අහගන්න පුතේ, මම ඔයාට ඊළඟ දවසේ මේ නිබන්ධනේ මෙන්න මේක ලියන්න සූදානම් වෙන්නේ ඊළඟ දවසේ. මම කලින් මම කියලා තියෙන සමහරට සූදානම් වෙලා ඉන්න ඇත්ත. ඉතින් මේ වෙනකොට මේක අපි කැම්මොන් කරගෙන ඔන්ලයින් ලියන්න සූදානම් වෙලා ඊළඟ දවසේ. හරි, ලේසි එක හොඳ කතා කරලා තියෙන අපි මේක වරක් දෙවරක් විතර මේක සූදානම් කරගෙන ඊළඟ දවසේ මේක ලියනවා. හරිද? හැම කෙනෙක්ම සූදානම් කරගෙන මේක මේ ප්‍රශ්න ටික පොතින් හොඳට බලාගෙන ඉන්න, පොත ළඟ තියාගන්න නැතුව ඉක්මනින් ලියලා පෙන්නන්නට ඕන. මම නිබන්ධනේ පෙන්නන්න කියන මේ කවුරු ලියලා නැහැ නේ මේකට නේද? නෑ සර්. ඔව් මේක ලියන්න කිව්වේ නැහැ. මේ හැම පාඩමකම මම කියනකල් ලියන්න එපා කියලා මම කියලා තියෙන්නේ. ඔයා ලබන සතියේ කවි දෙකට අමතරව මෙන්න මේක ලියන්න සූදානම් වෙලා නිබන්ධනේ වැඩත් අපි මේ විදිහට ක්‍රමානුකූලව කරගෙන යමු. ඒතොර මේ ප්‍රශ්න මෙතන ඉඳලා තියෙන මේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු පුතේ පොතේ තියෙනවා. ඒතකොට මෙන්න මේ 5 6 7ට නම් ඔයාට උත්තර නැතුව ඇති. කියන්නේ නැතුවද නෙමෙයි. උත්තර තියෙනවා. ඔයාට අමාරුයි. හරිද? ඒතකොට ඒකට එකක් විතර සොයාගත්තා නම් ඇති. ශීපාදේ හැබෙන් සිරිත් සිරිත් නම් කරනකොහම ඒක එකක් විතර හොයාගත්තා නම් ඇති. ඊළඟට ජෛවපද්‍ය විෂය ආරක්ෂකගේ වටිනාකම් පෙන්නලා දෙනකොහම ඒකටත් එක කාරණාවක් විතර සූදානම් කරගත්තාම ඇති. ශීපාදේ නිර්මාණය සාහිත්‍ය නිර්මාණක් බලුවන්නේ. ඒතකොට මෙන්න මේ 5 6 කියන ප්‍රශ්න දෙකට මම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අනිත් ටිකට නම් පුතේ උත්තර පුළුවන් එන්නන මේක අපි ඊළඟ දවසේ ලියන්න සූදානම් කරලා තියාගන්නවා. හරිද? පුළුවන් නම් ඔක්කොම ටික ලියන්න නම් කමක් නැහැ. මේ ටික අපි කතා කරා ඔක්කොම මේක ලියලා තියෙන්නේ මේ වෙනකොට. ඊළඟට මේක අපිට ඉතුරු වෙලා තියෙන මේක ලිව්වේ නැහැ තාම. මේක මම ඊළඟ දවසේ දෙන්නම් ඔයාලට සූදානම් වෙන්න කියලා. මේක ලිව්වේ නැහැ නේද අපි තාම?
නැහැ නැහැ. ඔව් ඒක තමයි. හරි 16 පාඩම ඉවර කරගන්නකො ඊට පස්සේ අපි මේක ලියුම් මේ කවි ටික ඉවර කරගෙන. හරි. හරි. එහෙනම් මම අදට අවසන් කරනවා. මේ මට කෙනෙක් මං කළා මේ අන්න වැඩ එච්චර දුන්නේ මම හැතරම. ලබා දී මාත් කරන්න තියෙන වැඩ දෙකයි නේද? තමයි කවි දෙක කවි පාඩම් දෙක කරන්න පාඩම් එක කරගන්න ඕන. පාඩම් කරන ඒ එකයි වගේම නෝට් එකේ නිබන්ධනේ 16 වෙනි පාඩමේ ප්‍රශ්න 6 7ක් තියෙනවා. හතරට සූදානම් වෙන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. හරි එහෙනම් අපි අවසන් කරමු අද. හොඳ පොඩ්ඩක් කියලා සින් අවසන් වෙනවා. මෙන්න සාමාන්‍ය පැය දෙකම අතර කිතර වගේ යනවනේ නේද? පොඩ්ඩක් අමාරුයි නම තේරෙනවනේ නේද? ඉතින් ගහගෙන ඉන්න ඉබ්බයි ඉන්න. අපි අද අවසන් කරමු. හරි එහෙනම් ආයිබෝ හොඳයි. සුබ රාත්‍රියක් වේවා. ආයිබෝ වාසේ සුබ රාත්‍රිය.